සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. ඊයේ දවසේදී අපි මෙනෙහි කරා මනුස්ස මට්ටම තුල එකඟතාවයේ අඩු වුණොත් සැබදියාව අඩු වුණොත් එතන ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. ඒ ප්‍රතිඵලය සාර්ථක ප්‍රතිඵලයක් නෙමෙයි. අද දවසේ මං ඔබත් එක්ක බෙදා ගන්න කැමති. එහෙනම් මේ මිනිස්සයත් එක්ක එකඟ වෙන්න හුරු වෙන මිනිස්යාට දන්නවා දෙවියන් වහන්සේත් එක්කත් එකඟ වෙන්න. උපදේශකයවත් සිරාක් පොතේ 32 පදයේ පරිච්ඡේදයේ 14 පදයේ මෙහෙම කියනවා. සමිඳුන්හට ගරුබිය පාන්නා උන් වහන්සේගේ ගුරුකම් අසන්නේය. දම්බරනම් මේ තාත්ති පුතේ දුවේ සමිඳුන්ට ගරුබිය පාන්නා. එහෙනස දැන් එහෙනම් මේ ගුරුහරුකම් අසන්න නම් එකඟ වෙන්න නම් ගෞරවාන්විත භාවයේ එතන තියෙන්නට ඕනේ. අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ නැත්නම් සේවකයෝ ස්වාමියා මේගොල්ලෝ ගාව තියෙන්නට ඕනේ ගෞරවාන්විත ජීවිත ක්‍රමවේදයක්. ගෞරවයෙන් මේ මොහොතේදී කතා කරන්න පුළුවන් විදිහට හැසිරෙන්නට ඕනේ. දැන් මේ ගෞරවේ නැති කරගන්නවා. ගෞරවේ කියන දේ මිනිස්සෙක් වශයෙන් නැති කරගත්තොත් නිකමට හිතන්න ස්වාමි පුරුෂයයි භාර්යාවයි ගමනක් යනවා. යනකොට මහත්තයා හදිස්සියේ දකිනවා බාහිර එක. එතකොට බාහිර එක දැක්ක ගමන්ම වයිෆ්ට කිව්වොත් කාර්ය නේ බාහිර එකක් තියෙනවා දැන් යන්න ඉතුරු ටික ඔයාට ය아가න්න පුළුවන්නේ මම උතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් බලලා එන්නම් කියලා. බාහිර එකට ගියොත් කාර්ය මොකද වෙන්නේ? අර භාර්යාවට ගෙදරට යන්න කියලා. එතනදී රත්නනම් මේ තාත්ති පුතේ දුවේ අර මහත්තයා ගැන තිබිච්ච ඒ ගෞරවය නැතු වෙනවා. නිකමට හිතලා බලන්න. භාර්යාවක් වශයෙන් ඔබ සමහර වෙලාවට අඳින ඇඳුම් පැළඳුම් සහ මෝස්තරය කොණ්ඩ මෝස්තරය වෙන්න පුළුවන්. මේ ඔබේ ඇඳුම් මෝස්තරය වෙන්න පුළුවන්. ඔබේ ඒ මෝස්තරයට ඔබ කැමති වුණා. ඔබ ඒ ඔබව අඳින කෙනාට කියනවා ඒ විදිහට අඳන්නත් කියලා. මහන්න කියලා කිව්වා. හැබැයි මහගෙන ආවට පස්සේ අඳගෙන ආව ඇඳගෙන ආවට පස්සේ මහත්තයත් එක්කයි එකඟ වෙලා මේ ගමන යන්නට ඕනේ. මහත්තය ආපු ගම කිව්වොත් කාරිය මොනවද අනේ මේ ඇඳලා තියෙන්නේ? මොනවද වගේ මූණට මේ කරලා තියෙන්නේ? ඒ කියන්නේ මොකද්ද? ගෞරවයේ කියන දේ මහත්තයා ඉස්සරහ පිට නැති කරගත්තා. ඉන්සා රත්න නම්මේ තාත්ති පුතේ දුවේ අම්මා තාත්තා හැසිරෙන විදියට සම්ඩු කර ගන්නවා නම් හැම වෙලාවෙම මේ පොඩි පොඩි දෙයටත් එකඟ වෙන්න බැරුව ඔබේ ගේ ඇතුලේ ආරවුලක් තියෙනවා නම් ඔබේ ගේ ඇතුලේ ભેද භින්නතාවයක් තියෙනවා නම් ඔබේ ගේ ඇතුලේ නුරුස්සන ගතියක් තියෙනවා නම් ඒක දරුවෝ දකිනවා නම් මොනව වෙයිද? අම්මටයි තාත්තටයි කීකරු වෙයිද? නෑ කීකරු වෙන්නේ නෑ. ඇයියේ අම්මගේ තාත්තගේ ජීවිතයට දරුවෝ ගෞරවය කරන එක අඩු කරලා දාලා. ඒ නිසා මේ දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම ආදි අනාදේ පටන් අද දක්වා ගෞරවයෙන් පිදුම් ලබන්න පුළුවන් විදියට තමයි රත්රනම් මේ තාත්ති පුතේ දුවේ ජීවත් වුනේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ යමක් ඔබගෙන් මගෙන් ඉල්ලනවා නම් එතනට අපි ගරුසරු ඇතුව එකඟ වෙන්න කැමති වෙනවා. දේව අම්මගෙන් ජේසුස් ස්වාමීන් වහන්සේගේ උපත ගැන ඉල්ලනකොට අන්තිමට දේව මෑණියෝ කියනවා මම ඔබගේ දාසියයි ඔබ කැමති විදියට සිදු වේවා නේ. එතකොට දේව තාත්තට ජේසුස් ස්වාමීන් වහන්සේ ගෞරවය කරපු නිසා ජෙත්සමනියේදී ඒ මොහොතේ කියනවා තාත්තේ මේ පාත්‍රය අහක් වීම නම් මගේ කැමැත්තයි හැබැයි ඔබගේ කැමැත්ත සිදු වේවා. ජුසේ තුමාට දේව මෑණියන්ව දාලා යන්නමයි හිතෙන්නේ. හැබැයි දේව දූතයා සිහිනෙන් කතා කරනකොට එකඟ වෙනවා. දෙවියන් වහන්සේ කතා කරනකොට මිනිස්සු එකඟ වෙන්නේ. ඒ නිසා එහෙනම් රත්රනම් මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ ගෞරවාන්විතව ජීවත් වෙනවා වගේ ඔබටත් මටත් ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඔබ මා අවට ඉන්න පිරිස ඔබත් එක්ක ඉන්න පිරිස ඔබ හොයාගෙන ඉන්න පිරිස ගෞරවාන්විතව ඔබට මට සලකાવી කිසිවිට.